ෘෂිකරමාන්තය කෙක යන්නේ ආහාර සඳහා හෝ වෙන අවශ්‍යතාවයක් සඳහා. හෝ ආර්ථික ප්‍රතිල අභයක්කරමුණු කරගෙන බෝග වගාකිරීමත් හෝ සත්ව පාලනයේ දීමේ විද්‍යව සහ කලාව අප හඳුරුවන කෘෂිකර්මාතයක කියන කියලා. කදරනුණ මේ කෘෂිකර්මාන්තයකනකින් අදහස් වෙන්නේ උදහර නැක් විදියට හිතන්න මට නිවසක්තිබෙනවා මංමාගේ නිවස්ස තුළ යම් ප්‍රමාණයක බතල මං්යොක්ක මේ වගේ ශාක වගා කරනවා. ින් දරුණේ වගේ ශාක වගා කිරීම තුරින් මංමගේ පවුල එදිනෙක් දා දෛනක අවශ්‍යතාවේ ආහර සපුරාගන්නවා. මේ විදියට තමාගේ පවුලට අවශ්‍ය එදිනතා දෛනික ආහරවශ්‍යතාවේ සපුරා ැනීමත් කෘෂිකර්මාන්තයක් කෙනවා. ඔබ දාහරනයක් ඉතිරිතන්න ඔබට තියෙනවා අකර දයක් දොළහ. ඔබ මේ වගතර මන්ියොක් හිටව බරද ොල නිකුත් කරවා. ඇතර දරුණනි ඔබගේ අරමුණවෙන්නේ ලාබයක් අපපේක්ෂා කරගෙනයි. ඔබ ලාබයක් අපේක්ෂා කරගෙනයි වග කරන්නේ මෙලෙස ලාබයක් අපක්ෂා කරගෙන වගගේ කිරීමත්. ෘෂිකරමාන්තයට යත්වනවා. මෙලෙස බෝගවාගේීම මත්ද කුචකර්මාතය කියන්නේ නැ දරුවන අප උදාහනයක් ඉදිරගම ඔබ සත්තුපාලනය කරනවා, කුකුලු ඇැතිරනවා ගවේ නැතිරවා හඔ බවෙලඳ ොට යම් ාන්න නිෂ්ානය කරනවා. ඔබගේ දෛයිනික අවශ්‍යතාවයට අ වශ්‍ය ගියරිකිර නිෂ්පානය කරගන්නවා. ඉතින් දරුණනි මේ සිියල්නම කෘෂිකර්මාන්තය කියන එක තුළ ගැබ්වෙලා යනවා. එනම් දරුවනි අප යමු ඊළඟ කොටස සඳහා. ොද මේ ෘෂිකාර්මික ේෂත්‍රයට යිති වෙන්නේ ොුණ අද කෘෂිරම තු අතර්ගත වෙලා තියෙනන සම්රචක. දරුවනි කෘෂිකර්මාන්තය තුළ බෝග නි්පානය කෙන කන්තර්ගත වෙලා තියනවා. බෝග නිෂ්පාදනය කියෙනෙකින් හඳන්වන්නේ වී වගා වෙන්න පුළුවන්. ඊට අම්මතරව තියන එළවලු වගාවන් පළතුර වගාවන් මේ සියල්ල කෘෂිකර්මාන්තය පවතින්න ව ක්ෂේත්‍රය. ඉඩ අමතරව සත්ව නිෂපාදන මො දරුණ ශත්ව නිෂපානය කියල කියන්නේ ඔබ කකුල් වගාවක් වෙන්න පුළුවන්. ඔබ දරුවනි සමහරවිට ිත්‍ර සහ කුළන් වගරන ෙන්ඩ පුළුවන් කිර වශතාව සඳහා වගා කරනවා වඩ පුළලුවන් ගව මේ විදිහයට සත්ව නිෂ්පාදන වග කිරීමත් කෘෂිකර්මාන්තිය පවතින්නව එක් ේට්‍රයා වෙනවා. මීට අම තරව දරුවනි වන සම්පත්තාශයත නිෂ්පාදන. කෘෂිකර්මාන්තය විසින්. ඉතින දවශ්‍ය ැව එති නදාවශ්‍ය ලී සඳහගනුලබන වන සම්පත නිර්මාණය කිරීම සිදු කරනවා. මේකත් දරුවනි ෘෂිකර්මාන්තය තුළ පවතින්නවූ එක් සම්රච්චකයක් වෙනවා. ඉතින් දරුණ අප සූදා නම්. ත් ක් ෂ්‍රියක්ක ානයමු කරන්න. ඒතම දරුවනි අපි කියනවා දීවර නිෂ්ාදනය කිය කම දීවර නිෂ්පාදනය කෙල කියන්නේ ශ්‍රී ලංකාවතුල පවතින්න වූ කරදිය මිරිදිය මස්සව සුරතල්ම සුන්නැති රේ දරු දීර පානය ක හඳු ගට ේරන දරුවන ුි රමන් කියනක් ශේෂේෂ්‍රයක් පමක් නොව විශේෂේෂ්‍ර කිහිපයක් කයෙකතුවා එක බෝග නි්පාදනය සත්ව නිෂ්පාදනය. වනසම්පත්තාශද නිස්පාදනය දීවර නිෂ්පාදනය කියන්න වූ සන්රචක හතරක. ඥම් ශේෂත්‍ර හතරක එකතුවා. එසේ නම් දරුවනි අපි යොමු එමු මුොකදද මේ කෘෂිකර්මාන්තයේ තියෙන්න්න වූ විද්‍යාත්මක පදනම කිය එක අවබෝධ කරගන්න කෘෂිකර්මාන්තයක යන විද්‍යාව සම්බන්ධ විෂයයක්ද. ට ගටලුකාරි තත්ව. අපි බලමු මේක විද්‍යාත්මක සම්න්ධ වෙන විශ්‍යයක් වන්නේ කහොමද කියලා. ඔබ දන්වදරුවනි, කෘෂිකර්මය ගත්තා හම කෘෂිකරර්මය කියන තුළ ගැබ්බලා පවතිනවා ආර්ථික විද්‍යාාව සමාජයේ ද්‍යාව ස්භාවික විද්‍යාව ඔබ කෘෂිකර්මාන්තය ගන කතාර ගත්තොත් ඔබ කෘෂිකර්මාන්තයේ පවතින්නව ස්භවික ලක්ෂණ සලකනවා ගහක් වැඩෙන්න්නේ කොහොමද. ගසට අවශ්‍ය පෝෂක කොහොමද. මේ සියල් ඔබ කතා කරන්නේ කෘෂිකර්මාන්තයේ ඇතේ. තක ඔබ කතාගන්නව දරුණ මේ වෙලඳ පොට මේ බාන්් නිකුත් කරගන්නේ කොමද. මේ මෙලෙ වෙල්ලොට බා් නිකුත් කර ගැනීම ලාබ උපියයන්නේ කොහොමද. ගේම සමාජයේය විද්‍යාත්මක සසාධක සලකනවා. එනම් දරුවනි ස්වභාවික ආර්ථික සමාජය කියයන විද්‍යාවල එකතුවක් ජවය විද්‍යශේත්‍රයක් විද්‍යහටිකක් අධ්‍යනය කිරීම තම කෘෂිකර්මාන්තයේද අප සිදු කරන්නේ. මිට අමතරව ෘෂිකර්මාන්තය පදනම් වෙලාතියෙන අආදරනය දරුවනි ශුද්ද විද්‍යාව සහ ව්‍යවහාරක විද්‍යාව කියන්න වූ විද්‍යාවන් දෙකේ එකතුක් ලෙස. අපි සලකාබලන්න ඕනේ මකක්ද මේ විය හරික විද්‍යාව කියන්නේ මොකදද මේ ශුද්ධ විද්‍යාව කියන්නේ කියලා. ඉති පිස්සල්ලාම දරුණ අවධානය යොමු කරම මොකද ශුද්ධ විද්‍යාව කියලා හඳුන්වන්න කියලා අපිෙන ඉන්ඩසිි පියෝ යින් කියලා දරුණනි ශුද්ධ විද්‍යාව කියලා හඳුන්වන්නේ සිද්ධාන්තයක් මත පදනම් වෙලා ශාක හා සතුන් පිළිබඳ වද්‍යනය කරනවානම් ඒ අපි හඳුනෝ දරුවනි ශුද්ධ විද්‍යාව කියලා. ගැන දරුවන යම් සිද්ධාන්තයක්ම ඔබ පදනම් වෙලා ශාකයක් ෝ සතුන් පිබඳ අධ්‍යනයක් සිදු කරනවානම්. ඔබේ සිදු කරන්නේ ශුද්ධ විද්‍යාවට අදාළ වන්නා වූ සන්රචකය. මොකක්දද ආදරණය දරුවුණ වියවහාරික විද්‍යාව කියන්නේ. වියවහාරික විද්‍යාව කියල කියන්නේ ශුද්ධ විද්‍යාවය පවතින්න වෝ දැනුම ප්‍රායෝගික භාවිතා කරමින්. ප්‍රායෝගික ජීවිතයට අවශ්‍ය වෙන්නාව වූ දැනුම එකතු කරනවා නම්. දරුවුණ අප ඒ හඳුනෝ මොක් කියරද ව්‍යවහාරික විද්‍යාවක් කියලා. උදාහන්නයක් මානව සමාජයේ පවතින්න වූ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා පවතින්න වූ විද්‍යාත්මක දැනුම් වාාවිතා කරන වනාා අන්න දරුවනේ අපි හඳුරනවා මොක් කියලද ව්‍යවහාරික විද්‍යාවක් කියලා. එහෙනම් දරුවන විද්‍යාවේ ශුද්ධ විද්‍යාවේ පවතින්නා වූ සිද්ධාන්ත ප්‍රායෝගිකෝ භාවිතා කිරීම ක්‍රමවේදේ තම අපි හඳුන්න්න. වියවහාරික විද්‍යාව අපඉංග්‍රීසින් කියන දරණිය දරුවනි ඇප්ලයිඩ් සයින්ස් කියලා විද්‍යාවේ පවතින්න වූ දැනුම ප්‍රායෝකිකව භාවිතකර ගැනීම අපි හඳුර වනවා ඇපලයිඩ් සයින්ස් නැත්තම් වියවහාරික විද්‍යාව කියලා. මං ආදරණය දරුවන්ගේෙන් අහන්න හුෂිවිද්‍යාව නැතම්ඒ කෘෂි විද්‍යාව කියන විෂයධාරාව. වියවහාරික විද්‍යාවක් ද එහෙමත් නැත්තම් ශුද්ධ විද්‍යාවක්ද කියලා. හිතල බලන්න දරුවනි. ඕ. දා න ග හම දරුවුණ ෘෂ ද්‍යාවා කියේලක න්නේ ව්‍යවහාරික විද්‍යාවක්. උදාහනයක් විදිහට අපි ගත්මු ශාකයක් පවතිනවා ඒ ශාකයේ මේ රයින විද්‍යාාවනව පොහොර මේ විදර ශාකය මුූලය පද්ධතය මගගේ අවශෝෂණය කරනවා අන්න දරුවනි සිද්ධාන්ත අන්න අපි පොහොට භාවිතා කරනවා මෙන්න ශාකය වර්ධනය වන්නවා අන්න අපේ ශුද්ධ විද්‍යාවය පවතින්න වූ සිද්ධාන්තක දැනුම අපි වියවහාරික විදිර භාවිතා කරනවා. දරුණේ ගම අපි ඔබදන් යි . ොපලාල ගත්තහමේ ගොපොල තුළල ජලය කලමනාරය කරන්න ි ඉරිගගේන් ිස්ටම් කියලා. ඉඳදරුවුණේ ඔබට තේරන ඇති එඇතනදති. ොමේ බිඳදු ජල සම්පාදනය කරන්නේ කොහොමද ජලය ලබාගන්න.මින මේ අපි ස්කතා කරනව සිද්ධාන්ත විදිහට. අපින පැස්කල් ්‍යයපාවිචි කරනවා පිස්්ටන් ාවිතාව ොමද කලලා පාච කරනවා පීඩන ොහොමද ස්ව දරන සිදධන්ත සිද්ධන්තේ බලාගගේ සිද්ධන්තේයට තරක්. ියක් වෙන්න න හැ අපේ එතනනි ඒහාට ගිහිල්ල මේක ප්‍රායෝගිකව ගොවි පපොළවල්ල භාවිතාත කරනවා, මේක ප්‍රයෝගිකව අප පේදන දා ජීවිතය දී වතු වවාාකරා භාවිතක කරවා. එහෙෙන අ දරුවන කෘචිකර්මාන්තයේ කියලා කියන්නේ වියවහාරික විද්‍යාවක් කියනක ඔබට පැහැදිලි වෙනවා. අපි දරුවනි කතා කරමු වියවාාරික විද්‍යාව කොහොමද කෘෂිකර්මාන්තයේදී භාවිතාවන්නේ කියලා. දරුවන්ට තේරනව ඇති බෞතික විද්‍යාවේද අපි කරවා දරුව ශක්තතියන් පිබඳ. බලගර්ණයි ගත්තොත් දරුවනි මේ විදිීර පවතින්නේ ලීවරයක් නම් මේ ලීවරේ ක්‍රියාත්මක වන්නේ කොහොමද. මේ ලීවරයේද බලගූර්ණය ක කිය එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද. ම මෙහිම බලයක් යොදවදී ජල ඉහට එසවෙන්නේ කොහොමද. මෙන්න මේ සාධක ආදර දරුවනි බෞතික විද්‍යාව තුළ ගැබ් වෙලා තියෙනවා. ඒතුලින් ජල එස වෙන්නේ කොහොද එහ රුන් අපි බෞතික විද්‍යාවය පවතින්නාව සිද්ධාන්තත් පෘෂිකර්මාන්තයේ දී කතා කරනවා. පසැි දරුවුණ ගම රස විविද්‍ය රසाइ विද්‍ය විද්‍යපිදनවා මोिया ाइට්‍රජන්, நाइට්‍රජෙන් වැඩි පහර භවිතා කරන්න, පොටසියම් වැඩි කරන්න. ට මේ ගේ දල්තාකන්නවා එහක දරුවන අප පිශාකවල, පොහොර විදිහයටට ප්‍රයෝගික බාවිතකරවා. අන්න දරුණන අපි රසායින විද්‍යාවේ සිද්ධාන්තත් රසායිනි විද්‍යාවේ පැතින දේවත් වවාහාරයකට භාවිතයට ගත්තා. ඉන් පස අපිගන්න දරුවනනි ජී විද්‍යාවකගේර විශය ජීවිද්‍යාවද අපි කතාකන්නවා සයිල කෙරදයක් තියෙනවා සයිල හරහා ADන්නේ තුළින් සයිල ජනයවීමක් සිදුවෙනවා මේ ජනයවීමත් තුලින් පටකරෝපනය සිදුකන්නවා පටකරෝපනය හරහා අපට පුළුවන්. උඩා ප්‍රමාණයක විශාල ක්ක සංක්‍යාවක් නිෂ්පාදනය කරන්න අන්න දරුව අපි ජීවවිද්‍යාව කියන එකත් මේ කෘෂිකර්මාන්තය තුළදී ඉගෙන ගන්නවා. එහනම් පතිේ ඔකොලන්ට තේරනවා ඇති කුෂිකර්මාන්තය කියල කියන්නේ කෘෂි විද්‍යාව කියල කියන්නේ ජීවවිද්‍ය රසයින ද්‍ය බෞතික විද්‍යාව මෙ අදී විද්‍යාවන් ව්‍යවහාරිකව මැනවිම් භාවිතා වෙන විෂක් විදිහට. සේනම් අපි දරුවනි යොමුයමු තාක්ෂණය කියන ටෙරෙ මකොදමි තාක්ෂණය කියන්නේ. ඇත්තරම තාක්ෂණය කියන එක භාවිතා වෙනවද කෘෂිවිද්‍යාවේදී. කෘෂි විද්‍යාව කියනේ ගත්ත හමදරුණු අපි කිව්වා ශුද්ධ විද්‍යාවේ තියෙන මූලධර්ම හා සංකල්ප, නව නිෂ්පාදන සකසා. මිනිසාගේ ඉදිනදා කටයුතු පහසු කර ගැනීම සඳහා භාවිතා කරනවා. එහෙනම් දරුවනි විද්‍යාවී පවතින්න වූ මූලධර්ම සහ සංකල්පයන්, දිනද කටයුතු පහසුරගැනීම සඳහා යොදා ගැනීම තමාදර දරුණන පඳුවන තාක්ෂණය කියලා. අපි කියෙන ටෙක්නොලොි කියලා. එතකොට සුද්ධ විද්‍යාවයේ විදියට භාවිතාාවෙන මූලධර්ම පලදායි ලෙස භාවිතා කර ගැනීමෙන්. එදිනද අපගේ වැඩ පහසු කරගන්න වනම් අපි හඳුන්වනවා තාක්ෂණය කියල. ඇතර දරුණ අපි දන්නවා දැන් අලුතෙෙන්ඉන්න දූලපුතාලා ගොඩක් යොමු වෙනවා. GPS තක්ෂණයට ඇතුර දරුණ ඉස්සර අපිශාක වල් ශාක ගුණාද අහිතකර ශාක තියෙනවද ශක කොහෙද පිහිටල තියෙන්නේ මේ ප්‍රදේශය පවතින්නව ශාක මොනාද කියේලා අප. ප්‍රෝගිකව ගිහිල බල්ලතම මේම සිදු කළේ. නමුත් ගැන්පුතේ GPS තාක්ෂණය කිය තාක්ෂන විල්ල ව ෙක්නොලජික ඇවෙල්ල දරොට යෙන්නේ ්‍රෝන තාක්ෂණය ාවිතා කරලා ්‍රෝන තාක්ෂණය හරහහා මේ ශාක ගොහෙද විහිදිලා තියෙන්නේ මේ සාකක් මුණ ප්‍රදේශද වැඩිපුර ගනත්වයයක් පැතිල්ලලා තියන්නේ කෙලා අව බෝධ කරගන්නට. එහන් දරුවුණන් අපේ වැඩ පහසුරන්න අප තාක්ෂය නැත්තන් ටෙක්නොලජික පාවිච්චි කලා. හන් දරුවන කෘචිකර්මාන්තය තුළ තාක්ෂණය කියන එක මැනවිම්ම භාවිතාවීමක්. සි එවා අපි දරුවුණ යොමුුවම ඊළඟ කොටස්සට එකද අපි කතා කරවා කෘෂිවිද්‍යාවේ පළදායිතා වැඩි කරන්න තාක්ෂණය කොහොමද භාවිතා කරන්න කියලා එන ඔකොළ දන්නවා දරුවනි වැඩඩි ජනගහනයක් එන්න එන්න දරුවන ලෝකයේ අප රටේ ජනගහනය වැඩි වෙනවා. ජනගහනය වැඩි වනා කියලා පවතින්න භූමි ප්‍රමාණය අපිට පැවතින ස්වභාවික සම්පත් ප්‍රමාණය වැඩවීමක් සිදුවන්නේ නෑ එන අප දරුවනි කරන්න ඕන ොක්ද. පවතින්න පවතිූ පමායට පවතින්න වූ සම්පත් ප්‍රමාණයට පවතින්න වූ භූමි ප්‍රමාණය පලදායිව භාවිතා කිරීමයි. එනම් පලදායිේ භාවිතා කිරීම ක්‍රියාවල අප හඳුනා පුතහෙෙන මොක් කෙලද තාක්ෂණය කළමනා කරණය කර ගැනීම කියලා. උදහන්යක් අපි ගමු ප්‍රවේනි විද්‍යාවේ තියන මුූලධර්ම. ප්‍රවේනි විද්‍යාවේ ය මුූලධර්ම මූලධමයක් විදිට තිබුණොත් ඒ භාවිාවට ගැනීම සිදුව න්නේ. මුත් අපි මකක්ද කරන්නඕන පුතේ ප්‍රේනි විද්‍යාවය පවතින්න වූ මූල දර්ව්‍ය මූල ධර්මය අප මොක කරන්න ිජාන කටයුද සඳ භාවිතා කරන්න ඕනේ. අන්න අපි ප්‍රයෝගිව අපේ දැනම තාක්ෂණයට යොමු කරල භාවිතතා කලා.ට පස මං දරුවන්ට කතා කලා GPS තාක්ෂණය GPS තාක්ෂණය තියෙන්න්න වූ සිද්ධන්තය අපි ප්‍රයෝගික භාවිත කරනවා. අන්න පුතේ තාක්ෂණය පෘෂිකර්මාන්තය කිය නකට අපි එකතු කරගත්තයට. අපි බද්ධ කරගත්ත ආකාරය. ඉන් පස දරුවන අප යොම වූ. ෘිරමාතය කියන කෘෂිකර්මාන්තය කියන එක ගත්තහම.මි තාක්ෂණයේ මේතියන්න වූ දැනුම මේතියෙන්න්න වූ විද්‍යාවේ අඩුපාඩුව නිසාම ෘෂිකර්මාන්ත ඉදිරියට යන්න ඇතේ. ඇත්තටම ෘෂිකර්මාන්තය එක තැනතියන්න හේතුව ෘෂිකර්මාන්තය එක වර ප්‍ර විශාල ප්‍රමාණයකින් ඉහළ අන්න ඇති වඩ හේතුව තාක්ෂණයද තාක්ෂණය පවතින්න වූ දුරුවල තාවයමද කියනක ගැටලුවක්. එහෙම නෑ අදර දරුවනි. අපි ගත්තහම තාක්ෂණයට අමතරව. අපිට පුළුවන්නං වෙළඳ පොල. අපට පුළුවන්නම් ආර්ථිකය හරියට කළමනාකරණය කරගන්න. අපිට පුළුවන් මේ තියෙන්න වූ කෘෂිකරමය ඉදිරියට සීග්‍රයන් ගෙන යන්නට මොකද පුතේ ම මේ විස්තර කරන්න ඔබට උත්සාහගන්නන්නේ උදාහනයක් විදිර හිතන්න මම ගොවියෙක්. මම භූමි ප්‍රමාණයක වී වගා කරනවා. එහම් පුතේ මම මේ අක්කරේක වී වගා කරන භූ ප්‍රමාණය හිතන්න මම ටොන් දෙක අස්වැන්නක් ගන්නවා කියලා. මේ ගත්ත අස්වන්න පුතාට ැනංම්. හරි අවස්ථාවේද වළඳ පොට නිකුත් කරන්න. හරි ප්‍රවාහන මාර්ග්‍යයක් භාවිතා කළල වෙළදරපොලඩට නිකුත් කරගන්න ඔබ ගත්තා ස්වැෙන් ්‍රෘෂිකර්මාන්තය හරාහඔබ ලබා දෙන්නවූ දායකත්වය දරුවනමක් වෙනවාද අඩුවෙනවා. එහෙනම් පුතේ වෙළඳපොලට නිවැරදිව බාන්න නිකුත්කිරීම වේලාවටෙන් බාන්්ඩ නිෂ්පාදනය කළ වෙළඳපොලට නිදහස් කිරීම ඒ පවතින්නාව ආර්ථික ක්‍රියාවලිය කටයුතු කිරීම ලාබය උපරිම වෙනයකුඩින් ඔබ නිෂ්පාදනය කනලද නිෂ්පාදන පාරිභෝවිකය අත්තට පත්කිරීමේ කළම්මනාකරණ ක්‍රියාවලියත් ඔබ සතුව පවතිනවා. එහෙනම් පුතේ මේ තියෙන්න්න වූ ගැටලුවට කළමනාකරණය කියනෙක හරහා ඔබට විසඳමක් සපයාගන්න පුළුවන්. ඒක ඇන්න පුතේ ඔබට පුළුවන් නිිෂ්පාධන ක්‍රියාවලයේ දී ආර්ථික විද්‍යාමූල දරු භාවිතා කරලා මේ සාධක නැත්තන් යෙදවුන් මනාලෙස කළමනාකරණය හර හා කෘෂශේෂ්්‍රය ඉදිීරියට ගමන් කරවීමට. අපි ොමුමමු දරුවන ඊළඟ කොටස්ස කෙරෙහි. තොරට පුතේ මංගෝ කොල්ලන්ට කිව්වා මේකේදී තාක්ෂණය කියන එකක් තියනවා, මේකදදි කළමනාරනය කියනක්තියවා න කෘෂි විද්‍යාවේද, කෘෂිවිද්‍යාධාරන දරුවිදයට ඔබ පුලුවන් වෙන්නෝනේ මේ තාක්ෂණය කියන සන්ඩ්චකයයි, මේ කළම නාරන,තිේන ඉන්ගවි මනජ්මෙන්ට කියලම මනේ මට් කියන සන්රච්චකයයි දෙක එකට එකතු කරන්නට. ඒක තමා දරුවන අප හඳන් වන්නේ තාක්ෂණය සහ කළමනාකරණය අතින්. ඒට එකතු කරල්ලා ඒ දෙක එකට බද්ධ කල්ලා ඒ දෙක සංයෝජනය කරීම තුළින් උසස්සා ගුණාත්මක බාන්න නිෂ්පානය කරනවා කියලා ය ේන ැ. ෂි ුෂි රය කියනක ක්ෂ ය වන දැ යත් ම ක්ක කරමා කරන න තු ම මකදම දන්නේ ෘෂිරර්ය කියනෙක් නත්ම් කුිර්මාන්තය කියයනෙක ඉදිරිට ගමන් කරවීමක් තම සිදුවන්නේ. ඒනම්පුති මේේ හඳනවා කෘෂෂි සම්පත්හලමනාකරනය කියලා. මකරන න ඉන්ගිස්ම නේෂ්මන් කියල ලමනා කරනය කෙල කියන්නේ සම්පත් හ නිිෂ්පා දැන. ්‍රස්ත ලෙස සබන්ධීරණය කිරීමයි. එතකොට පුතේ කෘසි සම්පත් කළමනා කරණය කියල කියන්නේ. කෘෂිකර්මය පවතින්න වූ සම්පත්. කෘෂි නිස්්පාදන ප්‍රශස්ත ලෙස සම්බන්ධී කරණය කිරීමයි. උදාහන් ඇකවිදිරිතන්න පුතේ මම වී වගාව සිදු කරන්න ගොවියෙක්. මට පුළුවන් වෙන්න ඕනේ මට අශ්‍ය අවස්ථාවේ දී බීජටික ලබාගන්න. මට පුළුවන් වෙන්නෝඕනේ තාර්කිකව හිතල කළමනා කරණයෙන් යුතුවේ හිතල මගේ භූමි ප්‍රමාණය . සඳහා මෙච්චරක ප්‍රමාණයක්ශ්‍රමය අවශ්‍ය වෙනවා. උදහන්යක් ඉදිරයාට පුළුවන් අපිතමකු අක්කරේ වීගාවක් කඔබට තියෙනවා මේක සදඳඔයාට අශන පුලුවන් ප දේශ්‍රමයේ විදදියට මිනිසුන් දහක් ගෙනල්ල වනත් වැඩ කරන්න හැබැපතේ එත ෙති ගැටලුවක්ක ඔබව ලමනාාරනය හරි භාවිතා කලාාද කියන එක. ඒනම්. අපේ වගකීමමත් තියනවා කෘෂිරර්මයේදී ෘෂි සම්පත්තික සහ මේ කෘෂි සම්පත්වලට අදාළවෙන්න වූ තාක්ෂණය මනාව කළමනා කරණය කර ගැනීමට ඒක තම හඳුන්න්න ති කෘෂ සම්පත්. කළමනාරණය කියලා. අප යොමු එමු දරුවනි කෘසි සම්පත් කළමනාකරණයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. සම්පත් කළමනා කරනය ගත්ත හම සම්පත් තර්මනාරණය දුර්වලවීමනිසාමුණ වෙනවාද. අපිට අඩු පාඩු ඇති වෙනවා. දුරල සම්පත් කලමනා කරන්නේ නි පාරසිර ගැටලු ඇති වෙන උදදාහනයක් විදිරහි තන්න පුතේ ග තන ස ඳහහා විාව කරන්න ඕනේ කිලෝ එකක යුරිය ප්‍රමාණයක් කිලෝ එක පහොර ප්‍රමාණයක් ඔබ පාවිච්චිගන්නවා කිල දහක කිලෝ විස්සක ප්‍රහොර ප්‍රමාණයක්. හ පුතේ මක්ද වන මේක අපි බ අනවශ්‍ය දිර පසර පහර එකතු කළලා. අනවශ්‍යයට අපිට අවශ්‍යවෙන්න වූ පොහොර ඒවගේ අපි කතා කරන්න වල්නාශක ේකතු කරන්න හන පුති මොකක්ද අපි මේ නොදරත් කළේ අපේ දුර කළමනා කරන්නේ හේතුවෙන් අපි පරිස්සරයට හනීන් සිදු කලා. ඉට අමතරව ගත්ත හමාදර දරුවනි ජයිව විධත්වය පිරීමට අපි මේ කලමනා කරණ හරියට සිදු කලේ නැත්තන් ජයව විදත්වය පිරීමට ඒේක. වා නිෂ්පාදන පිරිවැන්වීමෙන් ලාබේ වැඩි කරන්න පුළුවන්ම පුතාලාලට කිව්වා ගොවිත සඳහා දාහක ප්‍රමාණයක් ත්තොත් මොකද වෙන්නේ. ඔට වැඩි පිරිවැයක් දරන්න වවා. හැබැ ඔයාට පුලුවන්ම් පුත ඒ දහදනෙක්ගෙන් කළමනාතරනය කරන්න ඔට පුළුවන් ඒ වැඩේ සාර්ථකව දහයකගින් නිම කරගන්න අන්න පුතිේ ඔබට යන වියද අඩුවෙනවා. එකැන මොකක් අඩුවෙනද. පිරිවැෑ අඩුවෙනවා. පිරිව ඇඩවීම තුරින් මොකද සිදවෙන්නේ. ඔබට පුළුවන් ඔබගේ ලාබයි ප්‍රෆිට් එක වැඩිකර ගැනීම. දු කගන්න පුුව. ඉතා අමතරපුතේ මක් කරගන්න පුළුවන්ද කෘෂිකාර්මය ආශ්්‍රිත සෞක ගැටලු අවම කරන්න පුුවවා. ඔබ දන්නවා වැඩිපුර දැම මේ දවස්සර තියනවා අමරාපුරුව වගේ ප්‍රදේශගත්තහම අපි හඳුනානොකත් වගුගඩ රෝගයක් යනවා. අප අපි විශ්වාස කනවා මේ විදියට වැඩිපුර ාවික කනල දරශයින්ක ද්‍රව් විනිිසා මේ වගේ දයක් වෙන්න නැති කියලා. එනඳදරුණ මේ වගේ ගැටලු කාරිතත්වයන් සිියල්ම අපට අඩු කරගැනීමේ හැකියාවක් තියනවා. අපි හරියට කෘෂි සම්පත් කළමනා කරනය කරගත්තෝ. අමතම දශ ුණික පර්රයා සැපට අඩුකරගන්න පුළුව. රමතරපුතේ අවධාන මහා අඩමාය අඩු කරන්න පුළල. න ෆිස්ක අඩුරගන්න පුළුවන් කියලේ පුතාලට පැහැදිරේ ඇති ෘසි සම්පත් කළමනා කරණය කියනක මුණාවෙනෝද අත්‍යවශ්‍ය සාධකයක් කියලා. අප ොමුම දරුවඩි රටේ සම්වර්ධනයට කහොද කෘෂිකර්මාන්තය දායක වෙලා තියන්න කියලා. තටම කෘෂිකර්මාන්තය කියනක වැදගත්ද. කෘෂිකමාන්තය ඕනෙද පුති අපට ටකට රට ඉදිරිකට යන්න කෘිකර්මාන්තය ඕනෙද ෘෂිරමාන්තතියට සම්පූර්ණයෙන් බැහැ කරලා ෘෂිකර්මාන්තිය අතැරලා සේවා සහ තියනවූ අනිකුත් සේවාවන් අනිකුත් අංශයන් දියුණු කරලා අපිට බැද මේ රට ඉදිරියට ර යන්න ගැට ලුකාරීතත්වය. අපි බලමු පුතේ. අපි ගත්තාහම කෘෂිර්මාන්තිය කෘෂිකර්මාන්තය කියනක් ඇත්තරම අපිට දායක වෙනවාද රටේ සම්වර්ධනයට. ඕව! පළවෙනි සාධකය තමා. අපිත් ොත් ආහාර සුරක්ෂිතාවය ඇති කරනවා දහනයක් විදිරිතන්න පපුතති අපේ රට ආහාර කියල දෙයක් ඔබට නෑ. ඔබට ගන්න කෑමට ගන්නෙයක් නෑ. එන මුොක්ව පුතති ඔබගේ ආර සුරක්ෂි භාවය නැති වෙනවා එන කෘෂිකර්මමාන්ය ොක්ුණාදන්න රට සම්බදධනයට දායකුුණා. ඔබ කෘෂිකර්මාන්තයක් භාවිතා කරන්න ඇත ගොඩ බර මොක් කරන්නේ ෙනද. සියලූම දේවාල් ලානායිනය කරන්න වෙනවා. ොගක් කර ල ෂිකාර න්ත ලා පුුවන්. අපට න කර බා්ඩ සේවාවෙන්න්නුවට ුණකරන්න පුළුවන්ද, අප පුළුවන් ආදේශ ා් නිර්මාණය කිීම සදායම් වන්න දි ති ේට ුෂකා මාන්තය ගොඩක් හ ම්ටමකට ටන්නවා. අපට ුණාාවෙනද හරියට අපිට අශ්‍ය පෝෂණය බාගන්න බැරෙනවා. පෝෂණය මන්ද වෙනවා. ඒන්නේ මන්ද පෝෂණ තත්ව ඇති වෙනවා. පේෙනදපුතිේ කෘෂිකර්මාතයේ නිසා කෂකර්මාන්තේ බිඳ වැටීම නිසා මන්ද පෝෂණතත්ව ඇති වෙනවා න්ද පෝෂණතත්ව හේතු ුණනාව නද රටේ සම්බර්ධන අඩුවෙනවා රගින් සංක්‍යාව වැඩි වෙනෝ රටක. ඒවගේ මොක් වද පුතිේ කෘෂිකර්මාන්තය හා රැකයා උත්පදනය වීමක් සිදුවෙන. උදහන්නයක් විදිහට කෘෂිකර්මාන්තතිය අප ඉදිරියට කතාගන්න පුතේ ප්‍රධාන ෘෂිකර්මාන්තික නිෂපාන අතුරු නිෂ්පාදන මේ හරහා රජු සහක්කරැකයා බොහෝමයක් නිර්මාණ වෙලා තියෙනවා. රැකියාව කියනෙක් රැකයා නිෂ්පාදනය කිරීම කියනෙගත්පුතේ කෘෂිකර්මාන්තය හරහා සිද වෙනවා යටිතල පහසක සම්වර්ධනය වෙනවා. උබදන්නවා තේකර්මාතය ගත්තොත් තේකර්මාන්තයට අවශ්‍ය වෙන්න වූ. හ පහසුකන් දු කරන්න ඕනේඒ ප්‍රවාහ පහුකන් සිදු කරන්න මාග සම්ර්ධනය වෙන්න ඕනේ අන්න යට තල පහසුකන් සම්වර්ධනය වෙනවා කර්මාන්ත සඳ හමුදර වෙසපයා ගැනීම සිද වෙනවා. විදේශ විනිමේ අපේරට ගේන්න පුළුවන් වෙනවා. මේවා හර හමුගක් කරන්න පුලොන්පති අපේ රට කෘෂිකර්මාන්තය හර හා ඉදිරියට සම්වර්ධනය කරගනීම හැකිවත් ේනවා. දුලපුතාලට තේරන ඇති කෘෂිකර්මාන්තය කෙර කියන්නේ ෘෂ විද්‍ය විශය කර කියන්නේ රටේ සම්වර්ධනය සඳහහා ගර දෙන්න පුළුවන් විෂයක් කියන එක්කට. අප සූදා නම්දරුණේ ඊළඟ කොටස කරහයි යොමුවෙන්නට. අපි දන්නව අපති අපේ ශ්‍රී ලංකාව වසර දෙදස් පන්සීයක ප්‍රෞ් ඉතිහාස ඇත්ති යෙනවා. අපිරේ රටස්ුවන්පෝෂි තාර්ථක ඇ තිබා අප රජවරුන්ගේ කාලේ වැැව්භාවිතා කරල් රටස්වන්පෝෂිත කලා යපුුම් කුෂිකර්මාන්තයක් අපිට තිබ්බා. නමුත්පුති අපි දන්නවා බිතාන්නේ්‍ය මැදිහත්වීමත් සමඟ යුරෝපීයන් පැමිණීමත් සමඟ. අපිට යම් බලපෑමක් යම් වෙනස්කමක් අපේ කෘෂිකර්මාන්ත ශේෂත්‍ර තුරු සිදුවනා කෘෂිකර්මාන්තයේ යම් වෙනස්වීමට හේතුවක් වුණා යුරෝපීයන්ගේ පැමිණීම. බලමු අපිපුතේ මේ යුරෝපියයන්ගේ පැමිණීමත් සමග ශ්‍රීලංකාවේ කෘෂිකර්මාත තත්වය සිදුවු පරිපාලනයේ සිදුවනු වෙනස්කම් මනවාද කියලා. ඇති අපි දන්නවා දරුවන යුරෝපීයන් පැමිණීමත් සමග කෘෂිකර්මාන්තයේ වැඩි කෘෂිකර්මාතය බවට පත් වුණ. අපි මොකක්ද පුතේ කින් තිබ කෘෂිකර්මාන්තයේ. ඒ ඇුම් ්‍රෂිකරමාන්තය අප අපි ඕනදේවල් වගා කරගත්තා අපේ ගෙදර තිබුුණ අපේ ගෙදර හැමදේම තිබුණා ්‍යවාකාශිතව දාගභාෂිත අපි කියනවා වැවයි දාගබැයි ගමයි පන්සලයිකෙන සංකල්පය තිබ. ඒ හර අපිස්ුවන් පෝචිත වුණ අපිිට අශ්‍ය ේවල් භාවිතා කරගත් අප අපිට ඕනදේවල් නිෂ්පාදනය කරගත්තා. නමුත් පුතේ යුරෝපීයන් පැමිණීම සමඟ ඔවුන්ට අවශ්‍ය වනාා වානිජ අවශ්‍යතාවය සඳ හිඉදිරයට යන්න වානි ජවශ්‍යාව කළ හැඳුන්ේ. මුදල් කියන එක සංකල්පේ දීවනොත් කරගෙන මුදල් කියෙ උපයිම් සඳහා ඕන් කෘෂිකර්මාන්තිය පවිච්චි කලා. එකොට ඔබ දන්නු ඇතිතපුතේ තේ කෝපි රබර් මෙන අපිහුනු වැවිලි බෝග කියලා. මෙිනි මේ වැැවිලි බෝග මොනාද පූන් රාජනු ග්‍රහයට ස්ථාපනය වෙන්ට පටන්ගත්තා. ඒක පිහඳුන පුතේ වැවිලිකෘෂිකර්මාන්තතිය කියලා. උතාල නුවර පැත්තර ගමන් කරන නම් ඔබ දැගන්න පුළුවන් විශාල වශයෙන් මනාතියෙනද තේ තේවතු පවතියෙනවා. රබර්වතු පවතියෙනවා මේ පුතේ මොක හේතුවද යුරෝපිය බල පෑම හේතුවෙන් ඇතිවේ නාවෝ වැවිලිකර්මාන්තේ නැතම් වැවිලි කෘෂිකර්මාන්තය සංකල්ප හේතුවෙන් බිහිවුණ දේවල්. එහනම් ආදරදරුණු අපිියොමුවමු ඊළඟ කොටසට. දැම්මි පුතේ වැවිලිකර්මාන්තය, නැතම යුරෝපීියන් පැමිල්ලා මේ තේපොල් රබර් කියනෙ එක අපේ රට ස්ථාපනය කිරීම කෝපි කියන තේවතුගෙනෙක් නි්පාධනය කිරීම හරහා. ඒ ට ඇති ච හිතරබල පැෑම්මොනවාද. ඇතරම අපිට හොඳක් වුණාද මේ විදියට නිර්මාණය කර ගැනීම සඳහා. ඔවපුතේ. ඔකොළ දන්න ඇති මාර්ග පහසුගම් වැඩදියුණු ෙන්ඩට පටන්ගත්තා. දුම්රිය මාර්ග මහාමාර්ග කියනේවා ඇති වෙන්න පටන්ගත්තා. යටිතල පහසුකං තැපැල් වෙළදාම් දුරකතන කියන දේවල් ආරම්භ වඩා. සමාජය වෙනස් වුණා වෙළදාමමගින් දනවත් කුල බිහිවුණා රදල කුල කියේ බින්ඳැටු. ල් දශ නි්ාදන හළ ගිය. අපිපුතේ අපේ හදාගත්ත අභිමානව තේටික විදේශටවල්ලට විකුණවා මේ විදේශරටවල්වලට කිරීම හරහා විදේශ විනිනීමේ අපි ගෙනවා. මේ විදේයට විදේශ විනීමේ ගෙනනීම නි සම්මකක් ුණාධපුතේ දල්ල දේශයේ නිෂ්පානය අපි හෙළට ගත්තා. විදේශ වෙළදාාම පුළුල්ලනා අපේ කුළුබඩු අපේ දේවල් විදේශරටවල්වට ගමන් කළ වරායි සම්වර්ධනය වුණ නවිකටයුතු දියුණු වනා. මේ තමපුතේ හිතර ඇතිවවෙච් බලපෑම්. මනදපුතයේ දුම්රිය සේවේ ස්ථාපනය වුුණ ආගමික අධ්‍යාපනය පුළුල්ලුන, රෝහල් බට්ටවිරවෛදධ ක්‍රම මේයටට ස්ථානය ෙන්ඩ පටගත්තා, මුදල් භාවිතය වුණා වෙළඳ පොළොල් පුළුල්ලුුණා නවතාක්ෂණය ගලායින්න පටන්ගත්තා අන්තර්ජාතික සම්න්ධතාගොල ැගුණා විදිමත් පාලන තන්ත්‍ර ස්ථාපනයවීම සිද වුණා. එහන් දායබර දරුවෙන මේ යුරෝපීය හරහා වැලිකෘෂිකර්මාන්තය පැමිණීමත් සමඟ පේරටේ හිතකර තත්වයන් බහෝමය දියුණු වුණ. හිතකරතත්වන් විතරමද බිහි වුණේ. අහිතකරතත්වන් බිවුණේ නැද්ද ඒකත් ගැටලුවා. අහිතක තත්වන් මුණනාද පුතේ කෘෂිකර්මාන්තයට වැවිරිි කෘෂිකර්මාන්තය රහා සිද වනේ. මේතියනෙ අහිතකර බලපෑම්. එතරපුේ අපට සිද වුණා විදේශිකයන්ට යටත්වෙලා ඉන්න. ඔවුන් ටේවතුවල සම්පූණ බයභාවිතා කළේ රබර්වතුවල බලේභාවිතා කේ ඔවුන්. එතකොට අපට සිද වුණනා විදේශිකයන්ට යටත්වෙලාඉන්න. කොට ේශයේේ කෘෂිකර්මාන්තයේ නියතයියට ඉඩම් අහෙම වෙන්න්න පටන්ගත්ත. මූන් විශාල විදියට තේවතු මූන් විශාල විදියට පුළුල් විදියට රබරවතු කෝපිවතු දියුණු කලා. එතකොට පුති අපේ තිබබ දේශී කෘෂිකර්මාන්තය කරන්න අපේ තිබ වීගෝවිතැන කරගන්න අපිට කියකන්න මයොක්ක කෑල්ලක් බතල කෑල්ලක් හිටෝගන්න අපිට අවස්ථාව ගිලෙුණ. අපේ ඉඩම් අඩුවෙන්න පටන්ගත්තා. ඒවගේම තමපුතේ අපේ තිබ් රැකයාහිම් වෙන්න්න පටන්ගත්තා. ඒවගේ රටේ ජනතාව දරිද්‍රතාව මුොද පුතේ දරිද්‍රාව ක කියලක න දුපත්කමින් පෙළමෙන්ට් පටන්ගත්තා මෙන් මේ යුරෝපීයන්ගේ පැමිණීම සහ වැලි කෘෂිකාර්මාන්තය ආරම්භකිරීමමත් සමඟ. ඉට අමතරවපුති අපේ තිබුණ ස්වන්පෝෂි ආර්ථකයක් ස්වන්පෝෂිති යපපුම් මාර්තිකයක්. අපි පුතේ කාගෙන්වත් අතපාල අපි කාටත් අතපාලකාපු ජාතියක් නෙමේ. අපි හොඳින් අපි අවශ්‍යදේවල් නිශ්පාදය කරගතම මේ සියල් බිින්ඳ වැටෙන්ටන්ගත්තා වැෆලි කෘෂිකර්මාන්තය පැමිණීමත් සමග. ආහර ද්‍රව්‍ය ආනායිනය කරන්න සිද වුණා. ඇතර පිටන් අපට බාන්ඩ ගේ්න්න වුණා මේ විදිර බාඩ ගිනීම තුළින් මකක්ුුණා දාහර ද්‍රව්‍ය ආනායනය කියන එකත් වැඩි වෙන්න පටන් ගත්තා. මෙන්න පුතේ අප අර ඕන දක හොඳද සහනරක කියලකොටස් දෙකක් තියෙනවා එන පුතේ මේ ගුරෝපීන්ගේ වැඩිකෘෂිකර්මාන්තය පටන් ගැනීමත් සමඟ ඇතිවෙච්ච හිතකර තත්ත්වන්තම පොය කතා කළේ. ඉපස් අප යොමුවෙමු දරුවනි හරිත විප්ලවය අපි කියනවා ඉන්ග්‍රීසියන් ග්‍රීන් රවලෂන් කියලා. පට කපුකුවන් අපට එන හරිත විප්ලවයක්. මොකද මේ හර්ත විප්ලවේ කියන්නේ. අප අවබෝධ කර මුක්යද පුත මේ හරිත විප්ලවේ කියන්න කියලා. දස් නොමසිය හැට කියන වර්ශය ගත්තා හම. එදසම්සේ හැට දශක මුල් බාගේ ගත්තහම දරුවනි බටහිර රටවල් ගත්තා හම. ටහිරටවල්ල කාමික විප්ලවය ඇතිවනා ැම් පුතේ නගානය වැඩිවීගෙන වැඩවීගෙන ඩවෙන යනවා නගහනය වැඩිවෙෙන්න්න වැඩිවන්න ඩිවන්න මොනාද වැඩිවෙන්නේ. ඇල් මා ිවා කන්න ලන් ඉන්න සංකයයා වැඩි වෙනවා. හැබැ සම්පත් ප්‍රමාණය ඒ ලෙසමයි. භූමි ප්‍රමාණය වගා කරන්න තියන බූමි ප්‍රමාණය ඒ විදිහමයි. දැම්ම කක් කරන්න වෙනවාද. තියන භූමියෙන් ගන්න පුළුවන් නිෂ්පාදනපපුතේ වැඩි කරගන්න වවා. දැන් අපිට බැහැන ඔන්න ජනගහනය වර්ධනය වීගෙනයවා. අපි එන්ද වෙනග හෝකට ගේ බූමියගන්නවා. ප්‍රහි කරන්න ද අපි මක කරන්න තියන්න බූමි ප්‍රමාණයේ වැඩි ඇස්වන්න ගන්න තාක්ෂය පාවිච කරන්න ඕන වා. මේ විදිර තාක්ෂණය භාවිතය කිරීමත් සමඟ මොක් වනාද පුතේ ඔන්න අපි යන්ත්‍ර භාවිතා කරන්න ගත්තා. ඔ අපි දෙමුහු ප්‍රබේධ පාවිච්ච කලා ඉද මේ ජනගහනය වැඩි වෙනවා. ඔවුන්ට කන්න දෙන්න ඕනේ ඒ විදිර ආහාර දෙන්න පිට මොකක් කරන්න වනාධ පුතේ වැඩි අස්වැන්නක් දෙන දෙමුුම් ප්‍රබේදවල්ට යන්න සිද වනාා. එතකොට අපති අපට අදිය එදවුම් භාවිතා කරන්න වනා. පොහො වැඩිපුර භාවිතා කරන්න වනා. එතකොට ඒකක භූමියකින් ගන්නා වූ පලදාව මනා කරන්න වනාාද ඉහල නංවන්න. සිද ව. එහෙනම් පුතේ මේ විදිට ඒක පලධාවකින්, ඒක භූමි ප්‍රමාණයකින් පලදාවී හළ නැම්වීම සඳහා දෙ මුහුම් ප්‍රබේද භාවිතා කරමින් තාක්ෂණයන් භාවිතා කරමින් යන්ත්‍රීකරණය කරමින් එදස් නමසිේ හැටදශකගේ මුල්බාගේ ඇතිවෙච් විප්ලවකාරිීතත්වය අප යාඳදුන්නනවා හරිත විප්ලවේ නැත්තන් ග්‍රීන් රවලෂන් කියලා. එහම් පුති අපි බලමු හරි විප්ලවේ පිළිබඳ තවදුරට. කට හරිත විප්ලවේ කියනෙක ගත්තාහ ෘෂිගාර්මික ේත්‍රී මුණුමොනුගේ අංශවල්ලද වෙනස්ක ඇති වන. රිත විප්ලවේ පැමණීම සමග මංකිව්ව පුතේ අස්වැන්න වඩි කරන්න් ඕන වනාා. අපි දැම් හිතන්න අපි එක ශාකයකින් ගත්තේ කිලෝ එක බන්ඩක් ප්‍රමාණයක් දැම්ප්‍රමාණ වදන්නේ දැම් ගොඩක් කටේ බලන් ඉන්නවා ඇයි ජන ගනයවර්ධන වෙලා හ තුතිපට මක් කරන්න නද. . එක්කම්ම ශාකයකින් ගන්න. අස්වවැන්න ප්‍රමාණය මො කරන්න වුණාද පුතේ වැඩි කරන්න ඕන වුනා. ඒ හින්ද අපට මොක් කරන්න වුනාද පුතේ නව ප්‍රේදවලට යන්න වුනා. දෙමුහුම් ප්‍රබේද හඳුන්වා දෙන්න සිද වුණ. දැංගිතින් මේ විදියට පුංචිඩම ක අපේ වගා කලා වගේ නෙමේ අක්කර දහය දොලාහා ලොකූ භූපි ප්‍රමාණයක්කට වග කරන්න වන්න. එතොට මිනිස්්‍රමේ භවිතා කරල සිදු කරන්න වූ වගාව ප්‍රමාණවත් න්නෑ පුතේ. ඒහින්ද අපිට මොක් වුණාද බිම්සකසන්න අස්වනු නෙලන්න මෙන්න මැසින් නැත්තන් යන්ත්‍රවලට බාර දෙන්න වනා. දැන්සාමාන්‍යෙන් අපි පුළුවන් පුතිය මොනා කරන්න ද අපේ එදින දාව කොල්ලගේ නිවසේ ගහක් ඔබහිටවනවන අපි වල් පල න පටති පත්ති ගිහි ලවනවා දක්කරදහ පහල ම ප තල ව පුතේ ගිහිල්ලම ල් පලටි ගල දන ෙක ප්‍රයෝගකන හිද පපුතේ මක් සිදුණාද වල්නාශක ක්‍රමිනාශක මෙන්න පට ගත්තා. න්න රසායිනික දරව්‍ය පැමිණට පටන් ගත්තා. ඒක බෝග වගාවට යන්න සිදනාා. එකම බෝගයක් වග කරන්න පට සිදුවනා. න ජල සම්පාධන ක්‍රමපාවිච්ච කරන්න වුණා පලබෝධ නාශක සහ පොහර ාවිත්‍යය සිදුණනා. මෙන පුතේ රිතය විප්ලවය සමග මුණා උුණද ෘෂි ශේෂවය තුළ විධකාරී වගේ වෙනස්කම් ඇතිවෙන්න පටන් ගත්තා. එහෙනම් පුතිි කතා කරමු හරිට විපලවේ. අපි දැන් කතාකලා පුතේ වැවිලි කෘෂිකරර්මාන්තයේ නිසාපිට ඇතිවෙච්ච වාසිය වාසි දැි කතා කර පපුතේ හරි විප්ලවේ නිසාපි ඇති වෙච්ච වාසි මොනාදගේ ලබ පුතාලට පේන ඇති හර්ත විප්ලවේ වාසි. ඇත ප්ව රිට පුතේ මනවුණාද ආහාර නිෂ්පාදනය කෙටිකාලයක් තුළදී සීග්‍රවශය නිහලගිය. ඇයි පුතේ අපි දැන් යන්ත්‍රපාවිච්චි කන. අපි මේකට පොහොර භාවිතා කරනවා. අපිට කෘෂී රසසායනක ද්‍රව ්‍යාවික කර හින්ද වල් පැලවැල්ඩි හනයක් වෙන්නේ නෑ එහින්ද පුතේ ඒක ප්‍රමාණයකින් පැමිණෙන්නව. අස් වන්න සීග්‍ර ලෙස වැඩියුුණ. එහින්ද ආහාර නි්පාදනය මොනවුණා පුතේ හරිත විප්ලවවැය සමග වැඩිය වුණා. ඒවගේ උසසස්ව වන දෙන ප්‍රබේද අපිටවා. ත් අලත් ්‍රේද, අලුත් අලුත් රටාක් නිර්මාණ කරන්න වූ ප්‍රබේද පැමණුණ. ඒවාගේ ඒකක ප්‍රමාණයකින් ගන්නා වූ අස්වැන්න වැඩි වුණා. අකන්්ඩ බෝග වගා කිරීම සිද වුණා. යන්ත්‍රී කරණේ නිසාම කකුණාධ දේශ්‍රම අවර්ශතාව අඩ වුනා. ස්සර අපි වගා කරල්ලා මේකින් අස්වන්න ගදදි ලොකූෂ්‍රමයක් ඇප කරන්නවෙනවා. ලොකූකාලයක් බලගඉන්න වෙනවා. නමුත් ඔබ දන්නවා දැම්පුතේ අපි ගියොත් බිම් සකසන්න අපට උපකරණ තියෙනවා. ෙද ැ ල ප ැ ගඩක්. ු යත්‍ර වල ා තියන යත්‍ර ලින් නාඩියයි දෙකයි පෑයි පැ හමරග නක් ක් පල ගැද න. තින් ේමක් ුණාද ද යන්ත්‍රී කන නි මිනිස්්‍රමත් අවශ්‍යාව අඩුවෙලාගේ. පලිබෝධ නාශක භාවිතා කලා එතකො මන න පුොඩේ අපිට වෙන්ද අපි න්නෑ දරම ඇවිල්ලලා හනි ලායනවා සමල් ළ ගව වි ශ වන දැ හැ. ැකයා යුක් මනාව වුණද ේ ඉහෙලගිය හැමෝම මොනා කරන්න පටන්ගත්තද වග කරන්න පටන්ගත්තා. පහොර සහර සයක ද්‍රව්‍ය අලි කරන ල ි වුණ. දැ මංකිව පහර සසාර සයක ද්‍රව්‍ය ප්‍රවශ්‍ය වුණ එහෙන පුත ඒව සහමුණ වඋුණාද අලවිකරණය කිරීමවශ්‍ය වුණා. නවන කෘෂිකර්මිකට පිටාවක් බිහිවීම නිසා ගොවට සමාජ වටනාකමක් ඇතිවීම සිදනා. ඔබදන්නපුතේ ගොවයා කියන එක්කෙනා. මොකකුුණාද මේ කෘෂිකර්මාන්තති හරහා මෙන්න මේ හර්ත විප්ලව හඳන්වාදීමම සම්ග. සමාජය තුළ ගොවි අර්තියෙන්න වූ වටිනාකම සමාජයේ පවතින්නාව පිළි ගැනීම තවතවත් ඉහලට ගමන් කලා. අපි යොමු විබමුද ආදරණය දරුවුණ ඉළං කොටසට. අපි කතා කලා පුතේ අපි කිව්වා යපුුම් පෘෂිකර්මාන්තය, අපිට පස කතා කළ ආදරණය දරුවනි කොහොමද. යපිය බලපෑම සිදන කියලා යුරපය බලපෑමත් සමග වැවිලිකෘිකර්මාන්තය යක කොහො වැවවි කෘචික ර්මාන්තයේේ වාසි සහවාසි මනාද කියලා. අපි දැන් කතාකලා හරිත විප්ලවේ කියනමකද හර්ත විප්ලව වාසි දැග පි කතාකරන්න අදරනය දරුණන්නේ. හර්ත විප්ලවේ පවතින්න්නව අවාසි සහගතත්වවා. අපිට මුණද හොඳ නැතිදේවල්ල වනේ හර්ත විප්ලවේ හරහ කියලා. හර්ත විප්ලවේ කියනේ ගත්තහමදුව පුතේ හර්ත විප්ලවේදි බූමිහායනේ වේගවත්වවෙන්න පටන්ගත්තා. මනද අපි අධික්ක යන්ත්‍රභාවිතා කරනවා සාමාන්‍ය විදරන මැචිින් භාවිතකරනවා යන්ත්‍රභාවිත කරනවා මෙන්න පස මොකක් වෙනවද පස බුරුල්ලවා පස හායනය වවා පස කාදනය වෙලා පස නිසරුවෙන්න පටන්ගන්නවා, බූමි හයනය වෙලා වැඩි වෙනවා. දැන් අපි විධ දෙමුහුම් කරන භාවිතා කලා. මේ දෙමිගුම් කරන නිසාමොනාවෙනද. ස්භාිකව ප්‍රතිරෝධීතාවය මොකක්කරදයක් ස්භාවික ඇතිවෙන්නව, ප්‍රතිවරෝධීතාවය විනාශවෙලා යයටට ගත්තා. පිරිහෙන්ට ගත්තා. පස්ස ජලය සහ වයි ගෝලය කියෙ එක පුතෙමුණාවුණාද. අනිස්ස විදියට ද්‍රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා විනාශ වෙලාගිය. සෞඛ්‍ය ගැටලු ැතුවෙන්ට පටන් ගත්තතා. අපි විශ්වාස කරනවා පිලිකාවන් අක්මාමව සහකුඩවාස්සට රගය ඇති වනේ මේ රසායිනික ද්‍රව්‍ය භාත්‍යය නිසා කියලා. මේව ඇති වනේ හර්ත විප්ලවේ අවාසි සහග තත්ත්වයන් නිසා. සමාජය වශයෙන් කෘෂිකර්මාන්තයමකක්ද. සමාජය තුල විෂමතා ඇති වෙන්නත් මේ හරිත විප්ලවේ හේතුවුණ. එනම් පුති අපි කතා කලා හරිත විප්ලවේ වාසිහ. අවාසි සහගත තත්වයන් මොනවාද කියලා අපි යොමෝම ඊළඟ කොටසට. හරි විප්ලවේ තවදුරටත් අපි කතාරම පුතේ ජය විදත්වය පරිහාණයට පටන් ගත්තා. අපි දන්නවා ඒදවස්සල විධ විධවිධ අපි වර්ගයයක් ගත්තාහම අපිටන වැරයිටස් කියලා විධ වර්ගයන් විධ විශේෂයන් දැගන්න පුළුවන් අපි දැ ගහෙම යන්න අපි අන්න පුුවන්තරන් ලාබය කරමුණු කරගෙන. එඒ නිසා ඒකාරී එක් මශාක ප්‍රේදයක් ඉදිරිට යම නිසා ජයවිදත්ය පුතේ මොනාාවුණනාද අපෙන් හානිෙන්ඩ පටන්ගත්තා.

ති ට ග ැ වැඩි පු ඩිපු ාවිත සා ය දරව. සායක පහර පාච්ි කන න ති මක් ුණාද අපේ තිබුණ බූගත ජලය ිනිස්සුන්ට ොන්න තිබ යාය න න අධ භාවිතය නිසා මන උනාද බූ ජලමට හ පට වැඩිපු ති ල ෂ න් හ ාවිත කරවා. නිසා මන ුණාද බූගත ජලය අික භාවිතය නිසා ලමටටන්. ි ල ද න ලංකාවේ ගොඩක් ප දේශවල්ලද ජලය නැහැ කියනවා. අන්න පුතේ මොකක්ද භූගත ජලය අධිභාවියේ හේතු සහගත හේතුන්ල ප්‍රතිවිපාක් විදිරම අපි මේවා අත්වෙදින්නේ. ඒවගේ පුතේ මනවනාද නව ප්‍රබේද පහර නොමතය වගා කරන්න බෑ ැන් ඉස්සර අපි මුණනාල අපි සාමාන්‍ය අපි එදිනදා කෑමරගන්න කෑමක්කාල ඒක තියන්නාව බිජයේ නැතැන්ටේ ඉතර විිකලොත් වත්ති ස බයික පැලවවා දැ පු ෙ පැලවන්න දන්නිවා. හ එකතු කරන්න අන්නමොක් ුණනාද පුතේ නව ප්‍රේද පහොවල්ට හරු වෙලා පොහොට නැත්ත මුණනා කරන්න වෙලාතියෙනවාද වගා කරන්න බැරි තත්වයකට අපි ඔොමවෙලා තියෙනවා. එනම්පුතේ හර්ත විප්ලවේ පලනලාගත් රටවල් කීපයක් කර අනෙකත් රටවල් දාවයටටත්තු වුණ. එකන හර්ත විප්ලවය භාවිතා කලා හර් විප්ලවය හරියට ාවිච්චිරපු, යරෝපී රටවල් මුණනාද පුතේ වඩ වඩා තිදිරයට ගමන් කලා, අපි පුතේ හර්ත විප්ලේ හරියට භාවිතා කිරීම නැති නිසාමුණද තවතවත්. දිල දභාවට ඇදවටීමක් සිද වනා. හනම්ඒක තමපති අපි කතා කරන්නේ හට විප්‍රය කල දැ පු තාලට පුළුවන් වන්නන හර්ත විප්‍රවය හර්ත විප්ලවේ වාසිී හර්ත විප්්‍රවේතියෙන්න්නවූ අවාසි සාධක කතා කරන්නට. අපි ඔොම එම්පපුත ඊලං කොටසට වෘර්ත හාර්ථික ප්‍රතිපත්ති. එදදා සම්සේ හත්ත අටේ දිපුතේ මොක් වුණද විවෘර්ත ර්ිකය කියනෙකාවා. ඕනම විදේශරටඉද ආනයනය අපනයනයට පහසුකන් සැවලලා හනම්පුතේ මොකක් වුණාද. ට ත් ෝකට ෘත්තු වුණා දි විෘත්ත වීමමත් සමගමුණාව නා ද පපුතේ විදේශ වෙළඳාමට අපි යොම වුණ. වෙරඳ පොල මගින් මිල ීරනය කරන පටන්ගත්තා. පිරිවෑ මතමුණනාාව නාාවදු ෘච කරමය සැසුම් වුණා. විශාල වශයෙන් බාන්්ඩ අපනයනය කරන්න ආනායනය කරන්න සිද වුණා. විදේශආය ෝජනයන්ට රටට ගලායම සිද වනා. අපි ොමම් පපුතේ ඊලංකොටස විියෘත් ආර්ථිපති පත්වේ නිසා සිදුවච අහිත කරතත්ව. දැම් විදේශ අටවල් වලින් විශාල වශයෙන් අපේ රට බාන්්ඩ ගේෙනවා. ශේද විශාල වශයෙන් අපේ රට කෘෂි නිෂ්පාදන ගේනවා නිසා මුකක්දපපුති අපට ඇවේ චහිතකරතත්වයන්. අපි න්න අපතේ ජනතාව නුසුදුසු පරිබෝජනයන් වලට මුණ. එදාේ ලංකාව තිබුණ ආර්ථක ලංකාව තිබුණ දේවල් ආහාර ගමිින් හිටම නිසුන් පිටවලින් ගේ හාර විචරටවලින්ගේ නි්පානමට යැපෙන්න පටන් ගත්තා. එතකොට ජනාව නුසුදුසු පරිබෝජනටාවල් වලට හුරුණ. රජ්‍ය අගති බාවව අපි විදේශයට ටොල්ලින් අපිට නොමිලේගන්න ැහැන මේ විදිරගේගෙන නිසාපේ රටේ රාජ්‍යය නයගති බව තවතවත්පුතේ වැඩි වුණා. පාර්සිික ගැටලු තත්වය නුග්‍රවුණ. අධිකල්ලෙස නායනය මතරන් දෙෙනවා. නේද අපිදැන් පිටිකිරියනක අපි බලගෙන්න්නවා ලංකා දීර කිරතියනවා පිටිකිරියනක බලගෙන් අන්නපුති අපේ මොකක්කුණාද ආනායනය මතම රැඳට පටන්ගත්තා.ඒවගේ පතේ දේශය කර්මාන්ත. ්‍රවාර්ධනය මදගමී වන්නටන් ගත්තා. අපි දන්නවා අපේ රටේ නිෂ්පාදනය කරන්න වූ මැටිබාන්්ඩය සඳහතිබුණු පිළිගැනීම ඉල්ලුම් අඩු වනාාපුතිේ ඇයි ඊට වඩ අඩු මුදලකට පිටින් ගේනක ගන්න පුොුවවා. එනිසාමක් වුණාද පුතේ දේශයේ තිබ දේශය කරමාන්ත බිඳ වැටනටන්ගත්ත. ආදායම් ව්‍යාප්තියේ විශෂමතා මොනාවුණාද උග්‍රවෙන්න පටන්ගත්ත. මෙ පුතේ විවෘ තාාර්ථක ක්‍රමවේදය හඳුුවවාදීම සමඟ ඇතිවෙච්ච හිතකර තත්ත්වය. අපි යොමුම් පපුතේ. ඒ <chat> හ ැ ද විශාල වශය වනස්ක ඇති ව . දැ වෙනස් වලට පට ු ද විස ුම්ම අ වශ්‍ය ව . හන තේ විසුම් දේ ප්‍රමද කරන්න නේ. . ප්‍රතිපත්ති කියන වචචනය පැමි . දැ තාලට ද ප්‍රතිපත්ති කියයනක පටන්ගත්තිය ඇයි. ප්‍රතිපත්තිය කාවශතාවයක් ආවේ ඇයි කියනක. ඒවගේ පුතේමුණා වුණාද මේ ප්‍රතිපත්ති ක්‍රියත්මක කරන්න අනපත්ති කියන දේවල් අශ්‍ය වා. ඒවගේ තේමුණ වද. මේ අනපනත් හරියට ක්‍රියාත්මක වෙනවද ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක වෙනවද කිය බලන්න ආයතන කියනේවා අවශ්‍ය වුණා. එහම්පුති අපි යොම්මවෙමු බේකේ තවදුරටත් ඉදිරියට. දැම්පුතේ ප්‍රතිපත්ති කතාකරද්දී ප්‍රතිපත්ති අපි විධ ශේෂත්‍රයයක් යට ඉලක්ක ගත කරන්න වනා. අපිට ඕනුන ඉඩම් සහ වාරි මාර්ග හරියට ක්‍රාත්ම වෙනවාද. අපි න ෙදවම් ශේෂත්‍රය කියලා. ඒගේ පොහෝර කෘෂිරසා න ශ්‍රයහ හොඳින් ක්‍රියාත්මක වෙනවාද. ඒව සම්බන්ධ අපි හඳරනවා සම්ප ශේෂත්‍රය කියලා. බෝග සත්තු ශ්‍රමය කියනේ අපින නිෂ්පාධන ශේෂත්‍රය කියලා. අලවී අපි හඳුරනවා වෙළඳ පො කියලා එන පුතේ යෙදුම් ේෂත්‍රය සම්පස්්‍රේෂත්‍රය නිෂ්පාධන ශ්‍රේත්‍රය සහ වෙළඳ පොල කියන ශේෂත්‍රයන් ඔස්සේ ප්‍රතිපත්ති ක්‍රාත්මක වන්න පටන්ගත්තා. එ පති අපි තව දුරටත් ගැඹබරට යමු. ඇකට අප ගත්තවොත්පුතේ මනාද විධ ප්‍රතිපත්ති, මොනාද විධ තියෙන්න්න ව අදාළ ප්‍රතිපත්තිීන් මේ කොටස් වැඩතේ. එතකරපුතේ ඉඩම් හා භූමිය සම්බන්ධය ඉඩම් හා භූමි භාවිතය පිබඳ ප්‍රතිපත්තිී නැතිවුණ. වාරි හා ජලමාර්ග කළනා කරනේ පිළිබඳ ප්‍රතිපත්ති ඇතිව වුණ එක අන්නන්නේ තමන්ගේ කුඹරට වතුරෙන්න්නේ කොහොම තමන්ගේ කුම්රටන වතර කොමද පලනය කරගන්න ඒව පිළිබඳ ප්‍රතිපත්ති නැති වුණ. ඒවගේ තිරි සරකෘෂක මාන්තයේ පිළිබඳ ප්‍රතිපත්ති. නිරෝදායන ප්‍රතිපත්ති, පොහර පිළිබඳ ප්‍රතිපත්තියෙන්, කෘෂි රක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තින් සම්ප්‍රදාක කෘෂිකාර්මික ෝගසසා ක්‍රම ේදය පිබඳ ප්‍රතිපත්තිී, භූමි භාවිතයේ පිළිබඳ ප්‍රතිපත්තිීන් ගෙවතු වගව පිළිබඳ ප්‍රතිත්තිී බිව වුණ මෙන්න මේ විදිර පතිපත්තින් රශයක් පුතේ බිහිවෙන්න හේතු වනා මේ විදියට අපේ විධ ශේෂත්‍රයන් යටතේදී. ඔන්න පුතේ මේ විද ප්‍රතිපත්ති දැන්කුතේ අපට තියෙනවා ශේෂ්්‍රකීපයක්. වැට පපුතේ විද ්‍රපති ි කරගත් දැ ප්‍රතිපත්තිපිටික අපට ක්‍රාත්මකරන්නෙ බලගහිටියය තරද න අපිට ඕන වෙන පුතේ ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක වෙනවාද. මුණනාද මේ ප්‍රතිපත්ති වල පවතින්නව අඩු පාඩු කිය බලාගන්න. අන්න ඒ සඳහපුතේමක් පැමණුනාද දෙපාර්තමේන්තු සහ ආයතන කියනේව බිහිවෙන්න පටන්ගත්තා. මතක්කල බලන්නපතති වා දන්නවාද කියක ෘෂිකරමයට සම්බන්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්ම කරන්නව දෙපාතමේන්තු සහයතන අනිවාරයෙන් කෘෂිකරම පාර්තමේතුව. වාරි මාර්ග දෙපාර්මේන්තුව, ගොවිජන සේවා දෙපර්තමේන්තුව, මහවැලි අධිකාරය, අපනෑන කෘෂිකාර්මක දෙපාර්මේන්තුව, දීවර දෙපාර්මේතුව න මේවපුතේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන වාද කියලා බලන්න බිහිවෙච්ච දෙපාර්මේන්තුව සහ ආයතනයන්. අපි ොම් එම් දරුවනි ලංකොටසට. සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්මේන්තු උදාහන්නයක් විදිරිතන්න පුතති ඔබ විදේශ රටකින් සත්වයක් ගන්නනව කියලා. ඒත්වයායට අශ්‍ය වෙන්න වූ පෝෂණය සත්්‍යයාගේ අවශ්‍ය වෙන්නා වූ සෞඛ්‍යතත්වයා ඔයන්න සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. පසුුවස් වනු තාක්ෂණය. ඉති පස්ස බෝග පරේක්ෂණආයතන. පසු සම්පත් සම්වර්ධන මණ්ඩලය. ජාතික ජලජීවී වගේ සම්වර්ධන අධිකාරය. පෘෂිකාරම පරේක්ෂණ ප්‍රතිපත්ති සදශවී ංකා සභාව. මේවාගේ පපුතියේ ආයතන සහ දෙපාර්තමේන්තුූන් ක්‍රියාත්මක වුණා මේ ප්‍රතිපත්ති හරියට ප්‍රියාත්මක වෙනවාද කියලා බලන්නට.යම එමදරුවන ඊළඟ කොටසටත්. බහුකාර සම්වර්ධන ව්‍යාපාර දැම්පුතිේ අපි කතා කළොත් ඉස්සල්ල කතාකරපු ආයතන ඉස්සල කතාකරපු දෙපාර්මේන්තු ආදරනය දරුවනින් යම් කිසි එකකාරමුණක් පදනං කරගෙන එම්මාරමුණනිට්ු කරගැනීම සඳහා යොමු වෙච්චයි. හන්නයක් විදිර අප ගත්වොත් පසු සහ සෞඛ්‍ය දෙපාර්ත්මේතුව කියනේ ගත්ත හම සත්වයින්ගේ පසු පසු කියන නැත සත්වයගේ කුකළුන්ගේ ගවයිගේ සෞඛ්‍ය කියන එක හොඳින් සිදුවෙනවාද. ඒවට අදල් ප්‍රතිපත් නිර්මායක නරම ස්සේතම ගමන් කරන්නේ. එතකට ඔවන් බලන්න නෑදරුවනි විදේශරටවලින් ආනයන අපනයිනය කරනය වහ භාවිතාකිරීම ඒවා කතාකිරීම ඔන්ගේ දෙපාර්තමේට ඔවන්ගේ ආතනයට සිදුවන්නේ නැහැ. නමුත්පුතයේේ මේ බහුකාරය සම්වර්ධන ව්‍යපරනෝ. වචනය තුළමාර්තය ගැබ්බලා පතිනවා. බහු කාර්යන්, කාර්යන් බහු එකයන්නේ විවිද්ධකාරයන්, විවිධාරමුණු කිහිපයක් ටුකර ගැනීම සඳහ ආයතන නැත්තම් ව්‍යාර බිහි වුණ. ඒ විදිහට ආරම්භ වෙච්ච ව්‍යාපාර්තම අප පි හඳුන්න එ පුතේ බහුකාරය සම්වර්ධන ව්‍යාපාර කියලා. මොවුන්ගේ තියන විශේෂත්්‍යය තමා. ක් අරමුණක්න මේ අරමුණ නැත්තන් කාරයෙන් කිහිපයක් හේතුෙන් දම මේ ආ අතන නැත්තම් මේ ්‍යපාර බිවුණේ උදහන්න තකරගම් පුතිේ ගල්ලොඔය සම්වර්ධන ව්‍යාපාරය උඩවලව සම්වර්ධන ව්‍යාපාරය මහදලි සම්වර්ධන ව්‍යාපාරය ඉගනිමිටිය සම්වර්ධන ව්‍යාපාරය නිල්වලා සම්වර්ධන ව්‍යාපාරය මේ ව්‍යාපාර පුති අපි හඳුන්නවා බහුකාරය සම්වර්ධන ව්‍යාපාර කියලා. හේතුව මේ උදාහනයක් ඉදිර ම ගත්තොත් නිල්වලා සම්වර්ධන ව්‍යාපාරය මෙ නිල්වලා සම්වර්ධන ව්‍යාපාරය තුළ පවතින්නේ එක කාරයක් එක අරමුණක් නෙමේ. කාර්යන් කිහිපයක් කාරයන් අරමුණු කිහිපයක් ශක්ෂාකර ගැනීමට තම මේ ව්‍යාරන ඇත්තම් මේ ආයතන බිහිවුණේ. ඒ අපි හඳු නොපුතේ බහුකාරය සම්වර්ධන ව්‍යාපාර නත්තං බහුකාරය සම්වර්ධන ආයතයට කියලා. මන්ගේ මොකද්දිටුුවන්නේ. මන්ගේ සිදුවන සේවය කොයි වගේද කියලා අපි කතා කරන්න ඊළඟට සෝදානම් වන්නේ. අපිගත්තොත් මේ පුතේ බහුකාර සම්වර්ධන ව්‍යාපාර විධාරමුණු තියනවා. එකේකේවට විධාරමුණු ශක්ෂාත් කර ගැනීම පවතියෙනවා. ආහාර නිශ්පාදනය හෙළ නැංවීම, ජනගහන ප්‍රතිව්‍යාප්ත කිරීම, රැකීරක්ෂා ප්‍රශ්න විසඳීම ජලවිදුලි බලය නිෂ්පාදනය, නවතාක්ෂණය සහිත විද්‍යාත්මක කෘෂිකර්මාන්තයට යොමුකිරීම, දේශී හා විදේශී ආයෝජන නැතිකිරීම, පරිසර සන්රක්ෂය ව්‍යප්පති ක්‍රියාවට නැන්වීම, ගංවතුර පපාලනය. හ ඇතිෙට නිල් ල සම්වර්ධන ව්‍යාපතියේ ප්‍රධානර්මුණ වුණේ ගම්වත්‍රපාලනය ජතිිදල පහස්සුකන් දියුණු කිරීම. ඔබට පේනවාදපුතේ මේ බහකාර සම්වර්ධන ව්‍යාපාරවල එකර මුණක්නෙමේ අරමුණුක් කිහිපයක් පවතිනවා. අපි තව දුරටත් ඉදිරිට යමු පුතේ. එසේනම් අප දැන් සූදානම් වෙමපුතේ අපි ඉගෙනගත්ත මේ බේදක්වා කතාකරපු ඒකකවල පවතින්නව් සාරාංශය කෙරෙහි ොම වෙන්න ඇතර අපප පුතේ අප්‍යආවාධානය යමුකරම මුලින්ම. කෘෂිකර්මාන්ත තාක්ෂණය සහ කළමනාකරනේ සංයෝජනය වනාකාරය. ඇතර අප පුතේ ඉස්සල්ලාම කතා කලා මුොකද කෘෂිකර්මය කියන්නේ මොකද ෘෂි විද්‍යාවා කියන්නේ කියලා. ඉරි පස් අපආාවපුතේකට තාක්ෂණය කියන කොහොමද එකත වනේ සංයෝජනය වුණේ කියනකට. ඉ පස්ස අපි කතා කලා පුතේ කළමනාකරණය කියනෙ කොහොමද සංයෝජනය වුණේ කියලා. ඒ යටත අපි කතා කලා පුතේ කෘෂිකර්මාන්තය, තාක්ෂණය සහ කළමනා කරනය සංෝජන වෙච්ච. ඒ තර මගේ පුතාාලට ළුවන් වෙන්නවන විභාග දෙහුවත් හොමද කෘෂිකර්මාන්තය තාක්ෂණය සහ කලමනාකාරන සංයෝජනය වඋනේ කියලා පැහැදිරිරන්න හැකිවාව බේයතුයි. තකො අපි ල ප ත ශ්‍රී ලංකාවේ ෘෂිකර්මාන්තය විකාශනය සම්වර්ධන ක්‍රියාවලිය. ඒ අයට තේද අපිපුතේ වඩ වඩාත් විස්තර කරගත් ොහොම දේකාල පැවතු ව යැුම් ප්‍රශිකර්මාන්තය හොම ද යක වුවන් පෝෂිත ව පස හොම . ැලි කෂිකරමාන්තතිය සහය මුණ ැවිලි කෘෂිකර්මාන්තයයට යොමුම වීම සමඟ අපිට ඇති වෙච්ච, හිතකරතත්වන් මනාද අපි ඇති වෙච්ච හිතරවතත්වයන් මනාාද රිට විප්ලවේ කියෙ හඳුන් වන්නේ. මොකද හරිතවිප්ලවේනි සඇති වෙච්චාූ වාසිහගතත් මනාද හට විප්ලේනිසාඇති වෙච්චාූ. වාසි හගතත් මනාද කියනෙකත්පතේ විස්ත කරගත්තා. ඒ වගේ මනාකරගත්තාද කෘෂිකර්මාන්තයේදී අපි තවතවත් ඉදිරියට ගිහාම අපි කතාකරගත්තා පුතේ. කොහොමද මේ හර්ත විප්ලවේ. අප රට බලපෑවේ හර්ථ විප්ලවේ පවතින්නවු සාධීය සාධක මනාධ කියනේවා අපි වැඩවඩාක් විස්තර කරගත්තා. ඉ පස් අපි කතා කලා පුතේ කෘෂිකාර්මික සම්වර්ධන ක්‍රියාවලිය කියන එකේ ප්‍රතිවිය්හ ගත්ත කිරීම කියන එක. එතකොට ෘෂිකාර්මික ප්‍රතිපත්ති කියනේක අපි මේකෙදී කතාලා කිව ති . සාමානක්‍රම ේදය මනා ද පින මේ නිසාත වෙච් ගටලුකාරරි තත්මනාද මේ ගැටලු කාරරිත්වලට විසුමක් විදියට ප්‍රතිපත්ති කියනක් ආව කොහොමද ප්‍රතිපත්ති කියන එක ක්‍රියාවට නංවන්න ආයතනවල තියෙන්න්න වූ කාර්භාරයමකක්ද ඒ විදියට බිහිවෙච්ච ආයතන මනාද කිය එක අපි කතා කලා. ඇතකොට ඒ එක්ෙක් ආයතනය පවතින්න වූ කාඩභාරය කියන එකත් ඉදිරියේදී අවද්‍යවාය කරගන්න ඕනේ. ඇතකොට පුතේ මේ යටතේ ඔබට පුළුවන් මෙන්න මේ ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරන්න. බලන්න පුතේ ඔබට පුලුවන් වෙන්න ඕනේ කෘෂි සම්පත් කළමනා කරනේ සහ තාක්ෂණයේ කාර්භාරය විස්තර කරන්න. ඇයි ලංකාවට කෘෂිකර්මය ඕන වෙන්නේ. ෘෂි සම්පත් කළමනා කරනයක් ඇයි අපේරට අව්‍ය කෘි සම්පත් තාක්ෂණය කියන කර අපපි කොහොමද පේරට සම්වර්ධනය කරගන්නි කියන එක ඔබට විස්තරකර ගැනීම හැකියාව තිබිය යුතුයි. ආදර දරුවන ඉන් පසෝබට පුළුවන් වෙන්න ඕනේ ශ්‍රී ලංකාවේ සම්වර්ධනයට කෘෂිකාර්මිකංශයේ දායකත්වය විස්තර කරන්න. කිව දරුව විද ෂේෂත්‍රියයන් පපතිනවා විධ අංශෝස්්‍යේ අපේ කෘචිරමාන්තයේ දියුණු කරන්න පුළුවන් විධ හේතු සසාද කරහපිොහොමද කෘෂිකරමාන්තයේ දියුණ කරන්නේ කෘෂිකර්මාතයේ දියුණු කිරීම කොහොමද අපි රටේ දියුණ පත්වාගෙන යන්න කියලා වැඩ දුරෝබට පුුවන් පුුවනි දුවන මෙන්න මේක පිළිබඳ වැදුර විස්තර හොයා ගන්නට තාතරව තුතයබ පුුවන්. ෘචිකාර්මාන්තයේේ ප්‍රතිපත්ති නිර්මාණය කරන්නාව වූ විධායත ගැන මගොලට විස්තර කළලා ඒ වගේ විධායතනවල කාර්පාලය බහක්කාරම්වර්ධන ව්‍යාපාර්ගැන කතා කලා ඔබට පුළුවන්පුතේ මේ එක් එක් කාර්යන් මේ මේ එක් එෙක් සම්වර්ධන ව්‍යාපාර් මේ එක් එෙක් අයතනවල පවතින්න වූ කාර්පාය මොනාද මොනාදවුන්ගේ අරමුණනේ මෝන්ගේ පවතින්නාව මූන් ිුණේ කවද ොෝන්ගේ දැනට වෙන සේ කොයි වගේද මේ වගේ විස්තර ඔබට සොයා ගැනිමතුරින් ඔබ දැනම වැඩිකරගන්න පුළුවන් ඒ දැනු ඔබගේ අ්‍යන පුදු සාතික පත් රුසස් පෙළ විභාගේයේදී භාවිතා කරගන්න පුළුවන්. එහෙනම් දරුවනි අධී අපේ මේ කොටසේ පවතින්න වූ ඩිපනතා මට්ටමට අදාළ වෙන්න ව ප්‍රධාන අංශයන්ටික අපි මෙයින් සමප්ත කරනවා. අප සූදානම් වෙනවා තවත් හරවත් අංශයකින් තත් තරවත් කොටසකින් ඔබව හමවෙන්නට එතෙක් ආදරණය දරුවනි ඔබට සුභ දවසා.